මෙම වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ සෙනෙහස පිරි සුරක්ෂිත සමාජයකට අත්වැල සපයන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පූර්ණ අනුග්‍රහයෙන්. විශ්වයේ තියෙන බොහෝ දේවල් යම් ලක්ෂණයකින් තවත් දෙයකට සමීප සම්බන්ධයක් දක්වනවා. තවත් දෙයකට ප්‍රමාණයෙන් සමීප සම්බන්ධයක් දක්වනවා. එහෙම නැත්නම් ගුණාත්මක පැත්තෙන් යම් සමීප සම්බන්ධයක් දැක ගන්නට පුළුවන් වෙනවා. සමහර විට එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ දේවල් පවා යම් විදිහකින් අපට සමානත්වයක් සොයාගන්නට පුළුවන් ඔවුන් අතර තියෙන බව අපට හෙළි වෙනවා. මේකෙන් අපට තේරෙනවා මේ සහසම්බන්ධය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා මේ ස්වභාවයේ මේ විශ්වයේ. මේ ගැන අපට තවත් දුරට කල්පනා කරන්න පුළුවන් වෙයි අපේ ගමනේ යද්දී. එන්න. මේ වනාන්තර ප්‍රදේශවල අපි ගමන් කරද්දී අපිට දැක ගන්න පුළුවන් විවිධ ආකාරයේ ජලාශ පොකුණු තිබෙනවා. සමහරක් ඒවා ගල් අතරින් පිහිටිලා තියෙනවා. තනි තලාවල් වල නැත්නම් ගංගකට යාබදව ජලාශ එවැනි ඒවා තියෙනවා. ඉතින් විවිධ පරිසර ඇති ඒ ජලාශ යෙද්දී අපට තේරෙනවා අපට පෙනෙනවා ඒවයේ ජීවත් වන්නා වූ විවිධ මාළු වර්ගත් ඉන්නවා. අන්න ඒවත් විවිධ පමණක් නෙමෙයි, ඊටම සුන්දරයි දැක ගන්නට. සුභා දාමේ අණගි දසුනක් වැනි මායාවක් වයිල්ඩ් ඒෂියා කැමරාවක සටහන් වුණත් ඇත්තටම මේ තියෙන්නේ සුවහසක් ජලජ ප්‍රාණීන්ට සුසානයක් වූ දඩබිමක්. මෙයලා තමයි සුළු පන්න ධීවර වෘත්තිකයෝ. මේ විශාල පක්ෂීන්ටම තමයි ඔටුමානාවෝ කියලත් කියන්නේ. පෙලිකන් කියන්නේත් මේ දෙවන්ත ධීවර සනුහරේට තමයි. එයාලා විතරක් නෑ, මෙතන ලතුවැකියොත් ඉන්නවා. රැකියාව සමානයි. මාළු අල්ලන ක්‍රමය විතරයි වෙනස්. පැස් තුඩුවටත් පුදුමයි ලතුවැකියාගේ ධීවර පන්නේ ගැන. මේ සියලුම දෙනා තම තමන්ගේ පාඩුවේ බඩ රස්සාව කරගන්න දන්නවා. සීමා මායිම් වෙන් කරලා නෑ. හරිම නිදහස්. ඕනේ නම් මේ විදිහට විවේක ගන්නත් පුළුවන්. මෙහෙම හිටියට මේ ඔටුමානාවේ අත්තටු දිග හැරපුවාම මීටර 3ක් විතර දිගයි. කිලෝ 12ක් විතර බරයි. ඒ වුණාට අස්ති පද්ධතිය කිලෝවක්වත් බර නැහැ. අස්ති පද්ධතිය විතරක් නෙවෙයි, මෙයාලගේ ශරීරය පුරාම වාත අවකාශ පිහිටලා තිබෙනවා. කොච්චර විශාල වුණත් ඊටාම සැහැල්ලුවට පියාඹන්නේ ඒකනේ. පිහිනුම් ඉරියව්වේදී ශරීරෙන් 4/3ක්ම තියෙන්නේ දිය මතුපිට. දිග හොටෙන් වතුරට ඇනීමෙන් තමයි ගොදුරු ඩැහගන්නේ. ඔටු මානාවා යුවලක් ආවා. ලතුවැකියන්ටත් මොනවද කීවා? ඉන්දියාවේ චොරුබා ගෝත්‍රිකයන්ට පුදුම හැකියාවක් තියෙනවා. අලියෙකුගේ වසුරු බිම තිබෙද්දී කකුලේ මාපට ඇඟිල්ල ඒ වසුරු වලට ඔබලා උෂ්ණත්වයේ ප්‍රමාණයෙන් දැනගන්නට පුළුවන් ඒ වසුරු හලාපු අලියා කොපමණ ඈතක නැත්නම් කොපමණ දුරකින් සිටිනවාද කියලා නිවැරදිව කියන්න පුළුවන්. හැබැයි ඒවැනි උෂ්ණත්ව මැනීමේ මාපකයක් අපට නම් වුමනා වුණේ නැහැ. මක් නිසාද මේ පන් නෙලි මේ කටයුත්තේ නියැලී සිටින්නා වූ අපගේ මේ දෙවන්තයන් කල් ඇතුවම අපට ආරාධනාවක් ඉදිරිපත් කළා. ඒවා ඇවිල්ලා බලාගන්න දෙයි කියලා. ඔන්න කතන්දර. සද්දන්ත පරපුරක විසුම් බිම මිනිසුන් විසින් ආක්‍රමණය කෙරෙද්දී
මේ තනි අලි මිතුරා අපට හමු වුණා. වනාන්තරයක නිදැල්ලේ හැසිරෙන අලි ඇතුන්ගේ සෙනෙහ බර ඉරියව් දිහා පැය ගණන් බලා ඉන්න පුළුවන් බව සත්ත්ව විද්‍යාඥයන් පවා පිළිගන්නවා. ඒක ඇත්තක් බවයි වයිල්ඩ් ඒෂියා අත්දැකීම. ශ්‍රී ලංකාවේ ආගමික සංස්කෘතික සංකේතයක් බවට පත්වලා ඉන්නේ මේ සද්දන්ත පරපුරම තමයි. කොහොම වුණත් මේ සත්වයන් මිනිසාට බයයි. මිනිස් රුවක් අසල අලියා අසරණ වෙන අවස්ථා බහුලයි. අලියාගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ ගහකොළ තන පඳුරු මත. මේ පරපුරේ ආහාර ගබඩා නිර්දය ලෙස විනාශ කෙරෙන්නේ මිනිස් අත්වලින් පමණයි. මේ පරපුර රැකගැනීමේ වගකීමක් මිනිස් පරපුරටයි පැවරෙන්නේ. මේ කිසිවක් නොදන්නා ප්‍රොබොසිඩයා වංශිකයා තමන්ගේ පාඩුවේ විල්ලුවට පය ගහලා කුඩා කුඩා පන් පඳුරු අනුභව කරන වෙලාව. දවසේ පැය 16කට අධික කාලයක් මේ අය ගත කරන්නේ ආහාර අනුභවයට. ප්‍රධාන වශයෙන් රාත්‍රිය පුරා ආහාර ගන්න. දවසකට කිලෝග්‍රෑම් 150ක් 250ක් විතර ශාක ආහාර වේලක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. නිල් තන, දිය තන, ගොන් තන, සුදු බට තන, ඇටෝර, ඇල්වි, ඌරුවි, ගොයම්, ඉලුක්, උක්, මහ කුඩ මැට්ට, රත් තන, බඩ මල් තන, කුඩා කේඩු, රිලා රත් තන, මානා, පිනිබාරු තන, බැල තන, වල් මල් කුරක්කන්, එලකුරු තන, හීන් එලබලල් තන, මිටිපස් පැලුම් තන, නිදිකුම්බා, දැදින්නාරු, මයිල අන්දර, ගිනි අන්දර, බට රිකිල්ල, කරඳ මුංගු, කරාබු, හීන්දං, පනුදං, මහදං, පිනිජම්බු, කූරටිය, මූණමල්, ඇටතිමිරි, කුණුමැල්ල, රඹුටන්, ලීනිය, සියඹලා, කෑලගස්, ගම්මාලු, මයිල තිමිරි, ඉඟිනි, කරබ, කුකුළුමාන්, රඹුටන්, ලෝලු, ගොඩකදුරු, කෙසෙල්, පැපොල්, කුරක්කන්, වී, බඩඉරිඟු, මඤ්ඤොක්කා, නෙළුම්මල, කිතුල් පොල් දෙල්, තේක්ක පොතු, දිවුල් දායියා, මේ වගේ පුළුල් පරාසයක ශාක ආහාර වට්ටෝරුවක් අලි ඇතුන්ට තියෙනවා. දවසකට වතුර ලීටර 200ක් විතර බොන්න වෙනවා. වැඩුණු හීලෑ හස්තියෙකුට මිනිස් නියෝග 100ක් විතර මතක තියාගන්න පුළුවන්. ඉතාම ප්‍රඥාවන්ත සත්වේ. තනි අලියගේ ආහාර රටාවට ශාක ආහාර වේල නිසංසලේ භුක්ති විඳින ගමන් දෙවන්ත මිතුරා අපට සිහිපත් කළේ ඒ අයගේ පරම්පරාවේ මුතුන් මිත්තන් රජවරුන්ගේ ආශ්‍රයට පත් වෙලා හිටපු ආකාරය ගැනයි. ක්‍රිස්තු පූර්ව 200 දී දුටුගැමුණු රජතුමා කණ්ඩුල ඇතා පිටින් යුද්ධයට ගිහින් එළාර රජු පරාජය කළා. නිශ්ශංක මල් රජුරුව සෙල් මුවා අසුනක වාඩිගෙන ඇත්පොර නරඹපු කෙනෙක්. මහනුවර යුගයේ සිංහලයේ රජු ඇත්පොර නරඹුවා කියලා රොබර්ට් නොක්ස් සටහන් කළා. සිංහලයන් යුද්ධවලදී අලි ඇතුන් යොදාගත්තා කියලා පෘතුගීසි ඕලන්ද වාර්තා තියෙනවා. හඟුරංකෙත අලුත් නුවර මහ දේවාලයට ගියත් බිතු සිතුවම්, රෙදි සිතුවම්, කැටයම් වල මේ සද්දන්ත පරපුර ඉන්නවා. රණකාමී අලි ඇතුන් පිළිබඳ හැදෑරීම සිංහල රජ කුමාරවරුන්ගේ අධ්‍යාපන අංගයක් වෙලා තිබුණා කියලා මහාවංශය කියනවා. අලි ඇතුන් 2200කින් යුත් හමුදාවක් රැගෙන පළමු රාජසිංහ රජතුමා 1588 දී කොළඹ පෘතුගීසි කොටුවට පහර දීපු බවත් ඓතිහාසික කාරණයක්. එහෙම ගෞරවණීය පරපුරකට වෙඩි තියලා කෝච්චියට හප්පලා හක්ක පටස් තියලා විදුලි සැර වද්දලා කරන මහා අපරාධේ නවත්තන්නේ කවදද කියලා අහන ගමන් තනි අලිරාල වනගත වුණා. අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බේකුමින් ම. මේ ශීරපායි සත්වෙක් දැවැන්ත්‍ර ප්‍රමාණයකින් යුක්තයි. කානිවෝර් පවුලට අයිති කෙනෙක්.
ඔම අමාරුවෙන් තමයි ගමන් බිමන් කරන්නේ ඒක තමයි පේන්නේ අපට ආ මී පැණි ප්‍රිය කරනවා කිව්වොත් දන්නව නේද නම මේ වලහේ ඉන්නේ පහත රට වියලි කලාපය උතුර උතුරු මැද නැගෙනහිර යන පළාත්වල වලස් රජදහන කියලා කිව්වේ කුමන වනෝද්‍යානයට ඒත් පහුගිය යුද සමයේ වලස් පරපුරට ඒ අයිතිය අහිමි වුණා මෙයා දැන් ආවේ මොකටද කියලා පේනවනේ නිය පොත්තේ ඉඳලම හැඩරුව බලන්න පුළුවන් දිගට වැවුණු නියපොතු පහක්ම එක අතක තියෙනවා මාංශ භක්ෂකයි කීවට මස් කන්නේ කලාතුරකින් මැරිච්ච සතුන්ගේ මස් නම් කන්නේම නැහැ කෘමි සත්තු මල් පළතුරු මීපැණි පිලවුන් අල වර්ග තමයි සුපුරුදු ආහාර වැහි කාලෙට මෙයාලා හුඹස් බිඳිනවා ඒ මී වදවල පිලව් කන්න පළු වීර මොර දඹ කෝන් වගේ ගඩා ගෙඩිත් ආහාර දාමයට අයත් මැයි ජූලි මාස අතර කාලය ප්‍රජනන සමය ගර්භණී කාලය හත් මාසයයි වැලහින්න පැටවුන් දෙන්නෙක් කරි තුන් දෙනෙක් කරි බිහි කරනවා සති තුනකින් වලස් පැටව් ඇස් අරිනවා වලස් අම්ම තමයි තනි නොතනිය බලන්නේ යන්න එන්න පුළුවන් වුණාම පැටව් අම්මගේ කරෙත් යනවා වලහා එයාගේ හාමිනේ ළඟ ඉන්නේ ප්‍රජනන කාලෙට විතරයි ඊට පස්සේ තනියම ඉන්නවා බියසුළුයි කුලෑටි කියලා අපි හිතුවට වන සතුරන්ට පහර දෙන හැටි හාගන්නකෝ මෙයාලා හතුරෙකුට පහර දෙන්න පනින්නේ අත් දෙකට ගුලි වෙන වැලි අහුරකුත් සතුරගේ මූණටම ගසාගෙන සතුරගේ ඇස් වැලි වැදිලා වැහුනම කාගෙන 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 යාමයි වලස් සිරිත උගසොත් මාළු වලනවානේ ඒ විතරක් නෙමෙයි තමුන්ගේ වර්ගයේ එක්කෙනෙක් මාළුවෙක් අල්ලගෙන ඉන්න වේලාවකදී ඒකත් පැහැරගන්න පෙළමෙනවා අන්තිමේදී බලාගෙන ගියාම ශක්තිවන්තයා තමයි අනුභව කරන්නේ අනන්තරේ නීතියක් යාල වන ගුලාවට ඉහලින් පියා සැරියට පිවිසියේ ෆිෂ් ඊගල් වර්ගක් කාරෙක් දිවර රාජාලියා කීවත් කමක් නෑ එයා මාළු අල්ලනවනේ එයාට මාළුවෙක් අල්ලගන්න බිලි පිටි ඔරු බෝට්ටු දැල් ආම්පන්න ඕනේ නෑ ඒත් අල්ලගත්ත මාළුව ආමාශයට දාගන්න ලේසි නෑ තමාගෙම ගෝත්‍රගත කොණ්ඩ කුස්සෙක් එනවනේ දඩේම උදුරගන්න ගුවන් ප්‍රහාරයක් අර වෙන විකල්පයක් නැහැ. කොණ්ඩ කුස්සා දීවර රාජාලියාට වඩා හයි අත්තිකාරයා. ඒ වුණාට සටන තාම ඉවර නැහැ. භූමි සහ ගුවන් සටන. ඒත් දඩේම තාම තියෙන්නේ මාළුව අල්ලපු කෙනා බාරේ නෙවෙයි. උදුරාගත්ත කෙනා යටතේ. තමන් අල්ලගත්ත මාළුවෙක් වගේ පේනවද කන හැටි? මොනව කරන්නද? ගෝත්‍රයේ කෙනෙක්නේ එයා තාස ඇතිනේ උණු උණු මාළු දඩේමක රහ බලන්න ඔහේ කාපු දෙන් කියලා නියම දඩයක්කාරයා අයිනකට වුණා කොණ්ඩ කුසුරාල මොනවද කියනවා මාළු අල්ලනවා නම් මේ ප්‍රමාණය අය තමයි අල්ලන්න ඕනේ පොඩි අය වැඩක් නැහැ කොණ්ඩ කුසුරාලගේ ඔච්චමට රාජාලි දීවරයට හරිම කේන්ති අනේ මට දත් නෑනේ තිබ්බනම් ජර බර ගාලා දත් මිටි කණ්ඩ තිබුණා රාජාලි හාමිත් අහක බලාගෙනම උත්තර බැන්දා ආ කපුටුරාලත් ආවේ කොණ්ඩ කුස් නයිදේ දඩේම කකුලේ යමුණා ගත්තා කපුටු උකුස් හටනක් ඇවිලෙයිද දන්නේ පුදුම බලහත්කාරකමක් එයා අත්තටු දිග ඇරගෙන මාළුවගේ අයිතිය තහවුරු කරගත්තනේ ඒකට තමයි කැලෑ නීතිය කියන්නේ ශක්තිවන්තයාටයි දඩේම
काक हामिटत मालू कैल गिलिल नहीं तुना देहगत्ता गया एक काक नीति धीवर राजालिया असर नहीं खुंड कुस्सा दड़े मातारी नितने सिंध बिंदगत बला पुरुत्वत उस्सा गिनम एया गुवन गतौना कोंड कुसराल तमंगे हैडी दैडी देपायाट मालू दडे महंगागेन आडंबरेट वागे वट पिट बल बल भुक्ति विंदिनवा कोच्चर काले किंद मेहम राट मालू कैला कन्न हंब वेन्नी कियला हित हिता वेन्नती कोंड कुसराल दडे मट होट गहवे मालुवेक अल्लगन्न बेरी उनाट उदुरगन्न मेया दन्नवानी बंडिय पिरेन कल्म वकुटु होटेंग एनेन मालु वागे बड़पोत्त हूरगत्ते एकनी दड़ेमी रस बेलुए ऐति कियला हितिला यत एक अतैरला गुण गतोना ए अल्ल पनल्ले कपुटु हामी दड़ेम अत्पत कर गत्ता वन पियसे किसीम दड़ेमक किसीम किनकुट थनी ऐतिये त्यागन भुक्ति विंदी में पदनमक ने ए तमय सुबादम नीतिय लिहिनी गोत्रिकेत ए दड़े मिंग मालू कैलक डहगेन जल तलावट में बहगत्ता आरक्षाकारी तनक मी मालू कैल आमाश गत कर गत्तैकी लिहिनी हाम हितुआ खाक आईतियट मालू दड़ेम नतुवेला देन दड़ेम काक हामिगे बहु सुंदर तेन तिबिन्नित वनंतरेटाई कले नीति ऐति वेन्नित सोबा धामटाई पिया सेरिय नंग लसनाई एया जल तलाविन इहलट इसवना අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් ගස්සුද තමයි වාසයේ දේශේ නෑ 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 රිලව් නෙමෙයි වඳුරෙකුත් නෙමෙයි බලන්න මේ කවුද කියලා දඬුලෙන් වර්ග තුනක් අපේ රටේ ඉන්නවා ඒ අයට තියෙනවා කෙටි නම් තුනක් කළු दुम्बुरु कैले ये तमाय नम तुन मैं तुन वर्गे म सामान्य लेन कुटो वड़ा लोकुई मैं अंगे वागे ओलुव लस्सन दिगवाली गया मैं इन्ने कैले दंडु लेने अपेराटे वियली कलापे इन्नवा ये वितरक क्या जावा सुमात्रा बोनियो वागे दुपत्तवलत इंडिया व नेपाले अन रटवलत දඬුලෙන් පරපුරට නවාතන් ඕනතරම් තියෙනවා. ඉදුණු පළතුරු, කැලෑ කොළ ගඩා ගෙඩි තමයි කන්නේ. දඬුලෙණියත් එක්ක කූඩුවක් හදාගන්නේ උස ගස් මුදුනක. අතුපතර බහුලව බෙදුණු තැනක් ඊට තෝරා ගැනෙනවා. වැල් වර්ග, දිราපත් කෙඳි වර්ග, කෝටු තමයි ඉදිකිරීම් ආම්පන්න. දඬුලෙණිය බිත්තරයක හැඩයේ කූඩුවක් තමයි තනන්නේ. एक पैतली में दंडुलेन परपुरटतन कलावक जीवत्वन ओन करन वैदगात्म देयक्तियनो ए तमाई निदास रक्षित कलावकनं ए निदास तियनो कीमुको समारों तो पुलुवांगे नो गहाक रूपयक मल वेन्न पुलुवांगे के तियन्नाव कोल वेन्न तो पुलुवांग ए सियल्लक्म ए रूपयम තම අත තියෙනව කොලයකට ගෙනවිත් අඳින්නට පුළුවන්. ඒ හැකියාව තියෙනවා. හැබැයි එසේ කිරීමට
ඒ ගහ දිහා සැහැන කාලයක් බලා ගන්න වෙනවා බලා ඉන්න වෙනවා සමහරක් වෙලාවට දිග කාලයකට ඒ ගහ දිහා බලාගෙන ඉන්න ඕන අඳින්නට පෙර ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ ඒ ශිල්පියා සහ ගහ අතර තියෙනා වූ පරතරය නැති වෙලා යනවා එතකොට අර යහපත් සිතුවිලි මේ ගහ නැත්තම් දකින ගස කෙරෙහි තිබෙන නිසා අරක නිකන් කෘතියක් නෙමෙයි කලාකෘතියක් වෙනවා ඒකේ ලස්සන වැඩි වෙනවා අර සමීපකම නිසා අන්න ඒ විදිහටම තමයි වනාන්තරයත් අපට සලකන්න සිද්ධ වෙන්නේ ඒ කියන්නේ ඒකේ සතා සීපාව දුරස්ථානයක නෙමෙයි කිට්ටු ස්ථානයක අපේ සිතුවිලි වල තබා ගන්න සිද්ධ වෙනවා අන්න එවිට තමයි අර වගකීම ඉටු කරන්නත් අපට සිද්ධ වෙන්නේ හතුරෙක් නෙමෙයි මිතුරෙක් කියලා හිතනවා අපිට එච්චර කිට්ටු වෙන්න අවශ්‍ය නැහැ නමුත් බලා සිටිද්දී ආකර්ෂණීය ගතියක් එනවා අන්න ඒක රැක ගන්න කියලා තමයි අද අපගේ මේ වැඩසටහන නිම කරන්නේ මතකයිනේ අපේ පණිවිඩය සමදාම ඒකමයි සතා සිව්පාව ආරක්ෂා කරන්න අපේ පරිසරයත් රැක ගන්න අපි ආපහු ලබන සතියේ හමු වෙනතුරු අයිබෝවන්.